හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා රටේ ආර්ථිකය පිළිබඳව ඊයේ මහනුවරදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. හිතලා බලන්න යම් කිසි පුද්ගලයෙකුට ණයක් ගත්තම ඒ ණය අමාරුයි කියලා දැනෙන්නේ කොයි වෙලාවේද? පුද්ගලයාගේ ජොබ් එක නැති වුණාම ණය ගැන බය වෙනවා. ජොබ් එක තියෙනවා නම් ගේට ණය ගෙවනවා. අද වෙලා තියෙන්නේ මේ දෙකම. ජොබුත් නැති වෙනවා, පොඩි අනුපාතයක් නැති වෙනවා. ඒත් එක්කම රුපියලත් අව ප්‍රමාණය වෙනවා. අද පොඩි අනුපාතය 50%කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට සිදුවෙන්නේ හිතාගන්න මේ කලමනාකාරීත්වය හරහා අපිට ගමනක් යන්න බැහැ කියන එක තමයි. අජිත් නිවාඩ් කබ්‍රාල් මහා බැංකුවේ හිටපු අධිපතිතුමනි, ඔබටත් අතීතයේ අමතක වී ඇති බව පෙනේ. 2006 ජූලි 1වනදා සිට 2015 ජනවාරි 9වෙනිදා දක්වා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස ඔබ කළ කී දේ ඔබට අමතක වුවත් රටේ ජනතාවට නම් අමතක නැත. අද රටේ ආර්ථිකය ඇදවැටී ඇති තත්වයට ඔබද වගකිව යුතු නොවේද? 2011 වසරේ මුළු ලෝකයේම කඩාවැටෙන ආර්ථිකයක් ලෙස හඳුනාගත් ග්‍රීසියේ බැඳුම් කරවල අපේ රටේ ජනතාවගේ මුදල් ආයෝජනය කිරීමට තීරණය කළ අවස්ථාව ඔබට අමතකද? ලාභය කෙසේ වෙතත් ආයෝජනය කළ මුදලවත් ආපසු ලබා ගැනීමට නොහැකි වීම නිසා රුපියල් මිලියන 2100කට වඩා පාඩුවක් මේ ගනුදෙනුවෙන් රටට සිදු වුණා. ඛනිජ තෙල් මිලදී ගැනීමට හෙජින් ක්‍රමයක් හඳුන්වා දීමට ඔබ කළ මැදිහත් වීම රටේ ජනතාවට නම් තවමත් අමතක වී නැත. 2007 සහ 2008 කාලවලදී ඩොලර් 80ට මිලදී ගත හැකිව තිබූ තෙල් බැරලයට ඩොලර් 110 බැගින් ගෙවීමට සිදු වූයේ මේ වැරදි තීරණය නිසා නොවේද? අවසානයේ ගිවිසුම් ගත වූ බැංකු මුදල් අය කරගත්තේ ලන්ඩන් මහාධිකරණයේ හමුවේ අපේ රටට එරෙහිව නඩු පැවරීමෙන්ද පසුවයි. ලන්ඩන් මහාධිකරණයේ නඩු තීන්දුව අනුව එක් බැංකුවකට ඇමරිකානු ඩොලර් 10,162ක මුදලක් ගෙවීමට නියම වුණා කබ්‍රාල් මහතාට අමතකද? 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සත්කාරකත්වයේ හම්බන්තොටට ලබා ගැනීම සඳහා හිතවතුන් පිරිවරාගෙන කුලියටගත් ගුවන් යානයකින් 2013 ගිය ලන්ඩන් සංචාරයෙන් රටට ලැබුණු ප්‍රතිලාභයේ කුමක්ද? කොටස් වෙළඳපොලේ කොටස් වටිනාකම් කෘතිමව ඉහළ පහළ දමා දර්ශක වෙනස් කර පෙන්වූ ආකාරය කාටත් අමතක වීමට හේතුවක් නොමැත. ප්‍රධාන නියාමන ආයතනය වන මහබැංකුවේ අධිපතිව සිටියදී පම්පින් ඩම්පින් හරහා සේවක අර්ථසාධක අරමුදල ඇතුළු රටේ ජනතාවගේ පොදු අරමුදල් පාඩු ලබන ආකාරයෙන් ආයෝජනය කර තෝරාගත් පිරිසකට ප්‍රතිලාභ අත්කර දුන්නේ ඔබ මහබැංකු අධිපතිව සිටි කාල සීමාවේ නොවේද? හයට් හෝටල් ව්‍යාපෘතිය, මලයාසියානු අර්ථසාධක අරමුදල වැනි ස්ථානවල සේවක අරමුදල් ආයෝජනය කර ඒවායේ ප්‍රතිලාභ පොදු ජනතාවට අහිමි කළ අවස්ථා ඕනෑතරම් පෙන්වා දිය හැක. මහබැංකුවේ සේවක අරමුදල්, විදුලි බල මණ්ඩලයේ සේවක අරමුදල් මිලියන 500ක් පමණ ඔබගේ කාලයේ පිල්ලිගිය ආකාරය තවමත් අභිරහසක් වී ඇත. අජිත් නිවාඩ් කබ්‍රාල් හිටපු මහබැංකුව අධිපතිතුමනි, මේ එකක් දෙකක් පමණයි. අජිත් නිවාඩ් කබ්‍රාල් මහබැංකුවේ හිටපු අධිපතිතුමනි, තව බොහෝ දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඔබ ආර්ථිකය ගැන බොහෝ විග්‍රහයන් කරනවා. හැබැයි ඔබ මහබැංකුවේ අධිපති වෙලා හිටපු කාල සීමාව ඇතුලේ රටේ ආර්ථිකයට කරපු විනාශය ගැන ඔබට ගොඩක් දේවල් අමතක වෙලා තියෙන බව රටේ ජනතාවට පේනවා. අවසාන වශයෙන් අපි ඔබට මෙන්න මේ ටිකක් මතක් කරනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ කියුම් කෙරුම් 2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත් වූ අලුත අධිකරණයේ හමුවේ නඩුවක් ලෙස ගොනු කිරීමට පියවරගෙන තිබුණා. තරුණ නීතිඥයෙකු වන කැලුම් දර්ශන කුමාරසිංහ මහතා මේ නඩු ගොනු කළේ ග්‍රීක බැඳුම් කර ඇතුළු අක්‍රමිකතා ගැන පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරමින්. නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබියදී කබ්‍රාල් මහතාට හිතවත් පාර්ශ්වයක් වූ පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා බැඳුම් කර වංචාව පිළිබඳව මහබැංකුවේ එවක අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කළා. කබ්‍රාල් මහතාට එරෙහි නඩුවට අදාළව ඔහුටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් නොතීසි නිකුත් කළ යුතු බවට අධිකරණයේ සාකච්ඡා වෙමින් තිබියදී නඩු දෙකම දෙපාර්ශ්වයේ විසින් ඉල්ලා අස්කරගත්තා. 2015 අගෝස්තු 27 වනදා මේ නඩු ඉල්ලා අස්කරගත්තේ මහා මැතිවරණයේ ආසන්නයේ තිබියදී. මේවායේ සබඳතා හරි අපූරුයි.
බැඳුම්කර වංචා කළ බව කියන perpetual treasury සමාගමට ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස කටයුතු කිරීමට අවසර ලැබෙන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකුවේ අධිපතිව සිටි 2013 වසරේදී. ඒ වන විට කබ්‍රාල් මහතාගේ සහෝදරිය වන ශිරෝමී වික්‍රමසිංහ මහත්මිය perpetual සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක්. perpetual treasuries අයත් වූ මව් සමාගම වන perpetual capital holding සමාගමට ප්‍රාථමික ගැනුම්කරු වීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනය පවා නොතිබූ අවස්ථාවක ප්‍රාථමික ගැනුම්කාර අවසරය ලබා දී තිබුණා. අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමනි, රටේ ජනතාව මේවා නොදන්නා බව ඔබ සිතනවා විය හැකි. එහෙත් අවසානයේ ඔබට පැවසීමට ඇත්තේ වීදුරු ගෙවල් තුල සිට ගල් නොගසන ලෙසයි.